මට නැති ආත්ම භවයක් කිසිදා උදා නොවේවා වන්දනා මෙතෙන් සිට ඒ සමගම පිටකොටුව බස්රියට කෙල්ල ගොඩ උනේ දෑසින් මතු කඳුළු පිසදමමනි නිහල් බලාගත්තත බලා උන්නේ රාජපක්ෂ ගෙදර උන් අවසන් මිනිස් දුවත් අදින් පසුව නැතයි නිහල්ට සිතුනේ කොහොමත් කෙල්ල යා යුතුය කෙල්ල කීවා හරිය ඒ තීරණය හදගත්තේ නැතත් කවදා හෝ ගත යුතුය නිහල්ට පුදුම මේ තරම් ඉක්මනටම ඒ තීරණයගත් කෙල්ලගේ හයිය හිත ගැනය කවදා හරි කෙල්ලට හරියයි නිහල්ට සිතුනේ කෙල්ල කොහේ යනවාදයි නිහල්ට පවා සිතා ගන්නට බැරි විය කොහේ හරි දුරකට යනවාගේ හිතෙන්නේ කෙල්ලව නාස්ති වෙන්නේ නැහැ නිහල් සිතුවේ පුදුමාකාර දුකකිනේ මේ කෙල්ල ලොකු ළමයෙකු උදා පාසලේ සිට සුදු රෙද්දක් පොරවාගෙන ආවේ තමයි එදා පටන් නිහල් මග තුටේදී පවා කෙල්ලව රැකේය ඒ ගෙදර දරුවන් කහා ළඟවත් නැති මිනිස්කම කෙල්ල ළඟ තිබුණේ ආමේ අංකල්ගේ පංගුව බොහෝ දිනවල පාසල් ඇරී වාහනෙට නගින කෙල්ල තමා වෙත මොනා හෝ ගෙනා හැටි නිහාලට මතකය මොනාද චූටි බේබි අද මගේ යාළුවෙක්ගේ උපන්දිනේ මේ අංකල්ගේ බාගේ චූටි බේබි බාගයයි නිකෑවේ එතකොට එහෙම නෑ එහෙනම් ගමුකෝ යන ගමන් මංගානේ පොටිලෝ හරි එහෙම කියද්දි කෙල්ල චූටි දත් ටික පෙන්නා සිනාසුණු අයුරු නිහාලට සිහිවිය නගර ශාලාව අද්දර වුන් නිහාල් වාහනයට නැග්ගේ දැස් තද කරගනිමිනි වන්දනා පිටකොටුව හන්දින් බසිද්දී කොටුව කලබල වන්නට පටන්ගෙන හමාරය ඇය අසරණව හතර අත බැලුවාය සමහර විට අදින්පතු සෑහෙන කාලයකට මේ කොළඹට ඉන්න වෙන්නේ නැත වන්දනා කොළඹ කොටුව දුම්රිය ස්ථානයේ ටිකට්පත් පෝලිමට ආවේ අතරැඳි ගමන් මල්ලත් ඔසවාගෙනමය ඇය ගත්තේ තෝරාගත් ඇඳුම් කිහිපයක් පමණි කොහොමත් ඉක්මනින් රස්සාවක් කරන්න පටන් ගන්නට සිදුවේ ඒ නිසා ඇය ගත්තේ වැඩිමනක් රැකියාවකට ගැලපෙන ඇඳුම් ටිකකුත් නැන්දා අරගෙන දුන් සාරි කිහිපයකුත්ය ඒ සාරිද ඇය අරගෙන දුන්නේ මාමා සමග ගිය ඉන්දියානු ගමනේදීය ඒ සාරි තුන හතරට ඇය බෙහෙවින් ප්‍රිය කළාය නුවරට ටිකට් එකක් ටිකට් පතද රැගෙන වන්දනා හතරන වේදිකාවට ගොඩ වූයේ දිග සුසුමත්ද හෙළමිනි මේ ජීවිතේ යන ප්‍රථම දුම්රිය ගමනය අදින් පසුව බස්වල යන්නට කෝච්චිවල යන්නට පුරුදු විය යුතුය තමන්ගේ අනාගතේ තමන්ම බලා ගන්නවා ධනංජනාගේ වදන් වන්දනාගේ පපුවේ තෝංකාර දෙයි ගෙදර හැදූ පූස් පැටියෙකුටවත් මෙහෙම යන්න කියන්නේ නැත වන්දනාට දුක නැත වේල් තුනකින් බඩට යමක් වැටි නැත බඩගින්න දැනෙන්නේ නැත ඒ තැඟට පණක් නැත වන්දනා දුම්රිය පොළේ වූ කුඩා අවන්නලේ සීනි සම්බෝල පාන් එකකුත් පුංචි පැටිස් එකකුත් කිරි පැකට් එකකුත් ගත්තාය යන ගමන් බඩගින්න කාවොත් කන්නට සිතා ඇය හෑන් බෑගේ දමා ගත්තාය කොළඹ සිට නුවරට දුම්රිය ගමන පැය තුන හතරක් වන්නට පුළුවන
ඒ කාලයේදී අනාගතය ගැන සම්පූර්ණයෙන් සිත අවසන් කළ නොහැකි බව වන්දනා දනි. එහෙන් ජීවිතේ කොතනින් හෝ පටන් ගත යුතුය. පටන් ගන්නට තැනක් බාධා ගත යුතුය. මේ යන निराशाගේ গিදර ඕනනම් සතිය වැඩිම වූ දෙකක් ඉන්නට පුළුවන්. එහෙත් ඊට වඩා කාලයක් ඉන්නට කොහොමඩවත් නැහැක. ජීවිතේ පුංචි පොටක් හෝ ඒ සති දෙක තුනට පැහැදේද? එය දන්නේ දෙවියන්ම පමණි. විශාකාවේ උන් දවස්වල ජීවිතය ගැන සිතූ තරම් ජීවිතේ ලස්සන නැත. සැහැල්ලුද නැත. අපි ඔක්කොන්ටම කලියෙන් මෙරි කරන්නේ වන්දනා. පන්තියේදී මිතුරියා මේ කම්මුල් පුදුම තරම් රිදෙන්නට මිරිකා කියව අයරු වන්දනාට මතකය. එහෙම කියා දියු කෙල්ලට වන්දනා ගැසුවේ හුණු කොට්ටේනි. කෙල්ලගේ මොහොනම පවුඩර් තලි තලි ගෑවක් මෙන් සුදු විය. පිළිවෙලකට නැති රේල් පීලි දෙස බලාගෙන වන්දනා තනිවම සිනාසුනාය. ජීවිතයේ එක කාලයකට හිතන දේවල් තවත් කාලයකදී විහිළුය. ජීවිතයේ ඇති කවර දෙයක් කාට දුන්නද? පපුවේ ඇති දුක නම් තවත් කෙනෙකුට දිය නොහැක. එය පපුවටම මුල් ඇද්ද ගසක් වැලක් මෙනි. හිතන්න හිතන්න හිත කොහැල්ලා පපාව අල්ලන්නට ගිය විට ඇලෙන්නාක් මෙන් දුකේම ඇලේ. කොමෝ සිත ජීවිතේ ජය ගන්නවා යයි වන්දනා සිතා ගත්තාය. මේ ජීවිතේට දැන් කොහොම තනිවම මුණ දෙන්නට හිත හදාගෙන අවසානය. තව තව අයගෙන සිටීම බලක් නැත. මේ දුක්බර තිත බරියන් වූ පපුව තේරුම් ගන්නා කෙනෙක් හමුවන්නේ නැත. එහෙන යාළුවනි තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් පහලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.